මියකිය මාක් කන්තුරේ මදෂ්ගේ සමීපතමයකුව සිට පාතාලය මෙහෙවූ ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය සැකරුවක වූ කෙසෙල් වත්තේ දෙනුක හෙවත් RRA දෙනුකො මදුෂාන් ඩොබාහි වාසය කරමින් සිටියේදී මියගොස් ඇති බවට වාර්තා පලවී තිබනවා. ඔහු හදිසිේ ඇතිවූ හරිථ්‍යබාදයකේ මියගොස් පොළොවේ වැත්‍ර සිටින ආකාරය දිස්වන චාරූපද මාත්‍යවෙත පසුව නෙකුත් කර තිබෙනවා. කෙ සෙවතත් ඔහු අතිික මත්‍රව්‍ය භාවිතය නිසා ඇත වැටි හර්ථයාබාදයක මේකිය බවට හා මෙයාමෙන් පසුව කළ පරීක්ෂණයේදී. කොර වුණා රෝකයේ වැලදී ඇති බවටද තහවුරු වූ බව ඒ සමක ලැපි තිබන විස්තරයේ සඳහන් වනවා. ඔහුගේ පවුලේ ඥාතින් ඔහුගේ මරණය තහවුරු කරගන්නට කටයුතු කරමින් සිටින බව. ඉහෙ සවස වාර්තාවනා. ආවිධානත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්න මත්‍රත්ව චාවාරම්කරුවකු බව කියන කෙසල්වත්තේ දෙනුක කොළම්ඹ කෙසල්වත්ත ප්‍රදේශයේ නම කියය අපරාධ කරවයක් ඔහුගේ පියාපව කියන නීල් නැමැත්තාගෙන් පසු කෙසල්වත්තේ බලය ඔහු සතුවූ බවද පැවසුනා. මිනිමැරුම් හා හෙරෝයින් ජාවාරම් සම්බන්ධෙන් අධිකරන වරෙන්තු ලබා ඇති මොහු නීට වසර හතරකට පෙර, හොරරහසේ මෙරටින් පැනගොස් තිබූ අතර ඔහුුව අල්ලාගන්නට ජාතයන්තර රතුවරෙන්තු නිකුත් කර තිබුණා. මේනිසා ඩුබාහි මොහු වෙනත් නමකින් සැඟවී සිටි බවයි කියවෙන්නේ. ඔොබයි සිටියදී මනට මත්‍රව්‍ය චාවාරමේ නිරත වූ අතර ඔහුකගේ සහයකයන් කහිප දෙනකුද පසු කියිය කාලසීමමාවේදී අතඩංගුවට පත්තතිබුණා. මත්‍රව්ව චාවාරමට අමතරව ඔහුට පුද්ගල ගාතන මෙන්ම කප්පන් ගැවනනීමේ සිති සම්බන්ධෙන් අවශ්‍යව සිටි සැකරුවෙක් ලෙසැයි සැලකන්නේ. දෙදස් දහය වසරේ මැයි මස හතරමනදා කෙසිල්පත්ත මුහන්දිරම් පටුමගේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීම, එම වසරේම අපප්‍රේල් මස දෙවනදා පුද්කලයකුට වැඩි බා ගාතනය රීමට සහ කිරීම වැනි චෝදනා ගරනාවක් ඔහුට එදිරිව පවතිනවා. හදිසිය මියයන විට කිසිල්වත්ති දුනුක තිස් හතර හැවරදිවේ පසනා. මෙම මරනේ තාහුර කිරීම සහහා ශ්‍රී ලංකා පොලිසිය ද මේ න විට කටයුතු කරමින් සිටිනවා. ඩොබා හිරාචයේ සිට මෙනට හෙරොවිෙන් චාවාරම මෙහෙ වූ මාකතුරහෙන් මදුුෂ සහ අන්වාස මෙරිල් සමඟ එක්ව. ැල් ත්ත ද ුණුක දර්ක කා ලයක් සිට හෙරොයින් ජවාරමි නිරත වී සිටින බව පොලිසිය පවසනවා. පිටකොටුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරකයක වූ කිත්සිරි රාජපක්ෂ සහ ඔහුගේ සොහුරා ගාතනය කිරීම ඇතුළු, මිනිස් කාාතන දහයක් සම්බන්ධෙන් ෙසෙල්වත්තේ දිනුකට එරහිව චෝතනා එල්ලවී ඇති බව පොලිසිය පවසනවා. අතර දිනුකගේ පාසාල සකයන් පිටකොටුව කෙසල්වත්ත අලුත්කඩේ ඇතුළු ඒඔවට ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් මාසිකව කප්පම් මුදල් ලබා ගන්නා බවද පොලිසියට තොරුතුරු ලබේ තිබෙනවා කෙසල්වත්ත ප්‍රදේශ, විශාල ගොඩනැගල්ලක් මොහ විසින් ඉදිරි කර ඇති අතර තමත් ව්‍යාපාරිකස්ථාන කේපයක්ම මොහ විසින් බලත්කාරයෙන් අල්ලා ගෙනස්ටික බවටට වාර්තා වෙනවා. ඔහුගේ පියා කෙසල්වත්තේ නිල්ද පාතාලයට සම්බන්ධ පුදකලෙක්. ඉසල්වත්තේ නීල් මීට වසර ගන්නාවකට උටතුදී ප්‍රතිවුරුද්ධ පාතාල කල්ලයක් විසින් ගාතමය කර තිබුණා. යාළුවන්නේ ඔයාලා තවම අපේ චනලෙක සබස්ක්‍රයිබ් කරලා නැද්ද. එහනම් සබස්ක්‍රයිබ් බට්න එක ඔබල සබස්කයිබ් කරන්න. සීුව සලකු නෝබලත් දිනපතා අපගේ නවවීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.